ඉතින් ආයුබෝවන් සුබ දවසක් ඔන්න අදත් ඔයාව පිළිගන්නවා බස්නායක බර්මිකෝ ඇතෙනින් අලුත් වීඩියෝ එකකින් ඔන්න අපි අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ ඉතින් ඔයාලට මතකයි මම මීට කලින් වීඩියෝ වල සඳහන් කළා මීට කලින් විශේෂ වීඩියෝ එකක් කරුවා මේකට ගන්න අමුද්‍රව්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය මොකක්ද කියන එක සඳහන් කරුවා ප්‍රධාන අමුද්‍රව්‍ය ගොම එනවා මේ ගොම වර්ගීකරණය කරලා මොකක්ද මේකට හොඳ දෙය කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකේ සඳහන් කළා ඉතින් ඔයාලා බලන්න මේ වීඩියෝස් කියලා ඉගෙන ගන්න ඉතින් මම දැන් මේක කියන්නෙන්න විශේෂ දෙයක් මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ එන අපිට සෑහෙන ප්‍රශ්න ගොඩකට එන උත්තරය තමයි මම මේ දෙන්න හදන්නේ. ඒ මොකද්ද කියනවා නම් දැන් අපි මේකට දානවා ප්‍රධාන අමුද්‍රව්‍ය ගොම කෙසෙල් එහෙම නැත්නම් එළවලු පළතුරු අයින් කරන ඔය වගේ ගොඩක් දේවල් අපි මේකට ගන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් දේවල් කියලා කිව්වොත් මෙතනදී ඔයාලා දන්නව හොඳට මේ පණුව හුස්ම ගන්නේ හමෙන්. එහෙනම් මේ හමෙන් හුස්ම ගන්නවා කියලා කියන්නේ හමට හුඟක් වෙලාවට डैमेज हम रत् देवल मेकट दाणे प्रधान वशं वाले दें कि मेकट यदागण अमद्रव प्रधान वशमे मनोवाद गण अमद वाला दाण हम गोम केसेल एलोल पलत मेकट गण इतकोट मे गोम सह केसेल गोमे की बीच प्रश्न मम की मन गोम गण के लिए दाण इधन केसेल गह किसी एटलूल केसेल गहार कैलीकरला परल मेटा पुलवा එතකොට මෙතනදී ගොම කෙසෙල් ඊට පස්සේ මම කිව්වා එළවලු පළතුරු. එතකොට මෙතනදී ගොම කෙසෙල් එළවලු පළතුරු කියන දේවල් මේකට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ගිනි සීරියා වෙන්න පුළුවන්, ඕගලන්ට පිදුරු ටිකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් මේකට යොදා ගන්න පුළුවන්. හැබැයි මෙතන මම වචන දෙකක් කිව්වා එළවලු සහ පළතුරු. ඔන්න ඔය එළවලු සහ පළතුරු ගොඩේ තියෙනවා අපේ යොදා නොගන්නා දේවල්. ඒ නිසා ඒක තමයි හොඳ හුඟක් වෙලාවට අවබෝධයට ගන්න ඕනේ. මම උදාහරණයක් විදිහට කියන්නම් අපි මේකට ඔය යොදා ගන්න අමුද්‍රව්‍ය අතරේ මොකද්ද මේක ගන්න එපා කියන්නේ. ඒ කියන්නේ මේ සතා හුස්ම ගන්න හැමෙන් කියලා ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මෙයාගේ හැමද තර්ජනයක් වෙන්නේ මොනවාද මේ එළවලු පළතුරු වල තියෙන දේවල්. බොහෝ වෙලාවට ඒ දෙකෙන් තමයි හුඟක් වෙලාවට මේගොල්ලන්ට අහිතකර දෙයක් આવොත් එන්නේ. එහෙනම් යොදා නොගන්න අමුද්‍රව්‍ය අපි හිතන්න එළවලු ටිකක් තියෙනවා. හුඟක් වෙලාවට අපි පොලට ගිහිල්ලා නැත්නම් මාකට් එකට ගිහිල්ලා මේ අයින් කරන එළවලු ගොඩේ තියෙනවා. ඇත්තටම කලවම් වෙලානේ තියෙන්නේ. මිරිස්, තක්කාලි, ලූණු සුදු ලූණු. එහෙම නැත්නම් ලූණු සුදු ලූණු ඒ වගේ පොතු වර්ග ඒ වගේ දේවල් අපිට මේකට ගන්න බෑ. දෙහි වර්ග මොකද හුඟක් වෙලාවට ඒ වගේ තියෙන ඇසිඩ් එහෙම නැත්නම් තක්කාලි වර්ග ඒ වගේ ඇසිඩ් හැදෙනවා. එතකොට ඒ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා මිරිස් සැරයි මෙයාගේ හැමත වැදුනෙන් පස්සේ මෙයා මරණයටපත් වෙන්න බලන හුඟක් වෙලාවට ඊට පස්සේ අපිට පුළුවන් අපි කියවනේ එළවලු සහ පළතුරු. ඇතනම් කියොත් පළතුරු වලත් තියෙනවා. හුඟක් වෙලාවට ඔයාලම හිතලා බලන්න අපිට මේ එළවලු පළතුරු වල තියෙන අපිට සැර జాති උදාහරණ විදිහට පළතුරු වලත් අපිට සැර జాති තියෙනවා. අන්නාසි लेमन वर्ग एवगे देवल अपने मेकर गण बह मुकद एवगत्ट मेन मे सतागे हम डैमेजी मत तमा वेन्नी इतना हट मम्मीन देवल टीक वेंकल अंदर गण पुलवा गण अमद्रव्य मुनाद नुगण अमद्रव्य मुनाद हर गण केसेल एलवलु पलतुर गण्व गोम अर गण इतर एलवलु सह पलतुर अहितक्र दे अयंकर गण वेलास नोगल को ඒකේ වලල තෝරල වේලා ඊට පස්සේ මිරිස් අනමනම් ගන්න මේ නැති දේවල් ටික අයින් කර ගන්න. ඊට එහා ගියාම තව තියෙනවා මේකට යොදා නොගන්නා දේවල්. ඒක තමයි ඊළඟට ඉඳුල්. අපිට ඉඳුල් අරගන්න බෑ. හුඟක් වෙලාවට ඕගොල්ලෝ දන්නා ඉඳුල් කියලා කියන්නේ සැර දේවල් මිරිස් අනමනම් දේවල් දාලා තමයි අපි මේ කෑම જાති හදන්නේ. එහෙනම් ඉඳුල් අරගන්න බෑ. එතකොට පොල් කුඩු, කිරි වර්ග. මොකද ඒව ගන්න බෑ කියලා කියන්නේ පොල් කුඩු සහ කිරි වර්ගවල තෙල් ගතිය තියෙනවා. එතකොට තෙල් ගතියත් හුඟක් වෙලාවට මේ මේගොල්ලන් හැමද ගෑවුනන් පස්සේ මේගොල්ලන්ට ඉන්න අමාරුයි දරා ගන්න අමාරුයි. ඔන්න ඔය කියන හුඟක් වෙලාවට ඔය කියන જાති මේකට යොදා ගන්න නැතුවම අනිවාර්යයෙන්ම මේ වැඩසටහන කරගෙන යන්න ඕනේ. ඒ කියන දේවල් යොදා ගත්තොත් වෙන්නේ මේ සතා මරණයට පත් වෙන එක විතරයි. දැන් මීට අමතරව ඕගොල්ලන්ට පුළුවන් දැන් අපි මේ කතා කරේ මෙතෙන්ට ගන්න පුළුවන් කියලා ගොමනේ. නෑ ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් මේ සත්ව අපද්‍රව්‍ය හුඟක් වෙලාවට අරගන්න ඌරන්ගේ, හාවන්ගේ, එළුවන්ගේ, එහෙම නැත්නම් අලියන්ගේ, අස්සයන්ගේ ඔය වගේ හුඟක් වෙලාවට අපිට මේ ගන්න පුළුවන් අපද්‍රව්‍ය ගොඩක් තියෙනවා. මං ඉදිරි වැඩසටහනකදී මේවා ප්‍රතිශත වශයෙන් මේවට භාවිතා කරන ක්‍රමය මම කියලා දෙන්නම්. හරි, ඔන්න ඔයාලා එහෙනම් දැන් දන්නවා මේකට යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවද, යොදා නොගන්න අමුද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම ඒක මුලින්ම සඳහන් කරේ නෑ, ප්‍රධාන වශයෙන් මේකට යොදා නොගන්න දෙයක් තියෙනවා. ඒ තමයි හුඟක් වෙලාවට අපි කියන පස්, එහෙම නැත්නම් ගල් වැලි. මෙන්න මේ බර්මි කම්පෝස්ට් නිෂ්පාදනය කරද්දී අපි පස් ගල් වැලි මේ කියන දේවල් ගන්නෙ නැහැ. මොකද හේතුව ඇතර මේකට සම්පූර්ණ අපි යොදා ගන්න මෙන්න මේ කියන ගොම, කෙසෙල්, එළවලු, පළතුරු කියන දේවල් වලින් තමයි මේක හරි ගස්සගෙන යන්නේ ඉස්සරහට. එතකොට මේකට මෙන්න මේ කියන පස් ගල් වැලි දේවල්
දැම්මොත් හුඟක් වෙලාවට මේගොල්ලන්ට ඊට පස්සේ කරදරයක් එයි කියලා ඊළඟට මේගොල්ලෝ ඒ පස් ගල් වැලි දේවල් ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ දේවල් මේකට යොදා ගන්න එපා. මොකද අපේ අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට එන කට්ටිය හුඟක් වෙලාවට මම කියන්නේ මගේ ප්‍රමිතිය තමා ගල් වැලි රහිතව අපිට මේ පෝර එක හදලා දෙන්න. ඕගොල්ලෝ ගල් වැලි රහිතව හදලා දෙන්න ඕන තරම් ප්‍රමාණයක් අපි අරගන්නවා. මොකද ගල් වැලිත් එක්ක මිනිසුන්ට ඇත්තටම දීලා තේරුමක් නැහැ. මෙච්චර කාලයක් අපේ මිනිස්සු ගල් වැලිත් එක්ක තමා අපේ මේ සාමාන්‍ය කම්පෝස්ට් දුන්නේ. ඉතින් මේ කම්පෝස්ට් එකටත් අපි ගල් වැලි මික්ස් කරලා එහෙම නැත්නම් පස් කලවම් කරලා මේක දෙනවනම් එතනත් ඇත්තටම අපි මේ කරගෙන යන වැඩේ වැදගත්කමක් නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි කියන්නේ යොදා ගන්න නැති අමුද්‍රව්‍ය ප්‍රධාන දේ තමා පස් වැලි සහ ගල් කියන දේවල්. ඉතින් එහාට ඔය මම සඳහන් කරපු මේක වීඩියෝ එකෙත් මම දාලා අන්තිමට යොදා ගන්න සහ යොදා නොගන්න දේවල්. ඉතින් හොඳට පරිස්සමෙන් මේ දේවල් බලලා මෙයා සතේ මං කලින් කිව්වා වගේ මේ සතාව කන්ට්‍රෝල් කරගන්න මේ සතාට අවශ්‍ය තෙතමනය එහෙම නැත්නම් අවශ්‍ය කෑම ටික පිළිවෙල හරියට දෙන්න. එතකොට ඕගලන්ට වෙන කරන්න වැඩක් නැහැ. මොකද මෙයා තමයි අපේ සේවකයා. මෙයාට වඩා පඩියක් නලියක් ගෙවන්න දෙයක් නැහැ. මෙයා ගානට පොර ටික හරි ගස්සලා දෙනවා මේ සතා පරිස්සම් කරගන්න. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන් මේ අමුද්‍රව්‍ය ටික ගැන මම කියලා දුන්නේ. ඉතින් තවත් ඉස්සරහට මොන හරි ඔයා හිතන්න ඔයාලා ගාව තියෙන අමුද්‍රව්‍ය මොනව හරි තියෙනවා නම් ඕගොල්ලෝ අපිට කමෙන්ට් එකක් දාන්න. මේ අමුද්‍රව්‍ය ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් කෝල් එකක් දීලා මොකක් හරි WhatsApp හරි පණිවිඩයක් හරි දාලා වේලාසන අපෙන් අහන්න. මං හැමදේම කියලා දෙන්නම්. මේකට ඔයා හිතන ඔයාගා වෙන මොකක් හරි අමුද්‍රව්‍යක් තියෙනවා කියලා. මුංගක් වෙලාවට අපි කියන්නේ මේක අහක දාන දෙයක් මේකට ගන්න කියලා කියන්නේ. එතකොට ඒකේ අමුද්‍රව්‍ය මේකට සුදුසුද නැද්ද කියන එක ඔයා දන්නේ නැත්නම් අපෙන් අහන්න පුළුවන්. කමෙන්ට් එකක් හරි දාන්න. එතකොට ඒ ගැන ඉස්සරහට අපි කියලා දෙන්නම්. දැන් මේ පෙන්නලා තියෙන මෙතන යොදා ගන්න අමුද්‍රව්‍ය සහ යොදා නොගන්න අමුද්‍රව්‍ය වලින් කීපයක්. මෙතනදි යොදා ගන්න අමුද්‍රව්‍ය වලින් ඇත්තට මම සඳහන් කරලා තියෙනවා ගොම, කෙසෙල්, ඉවතලන එළවලු, පළතුරු, කඩදාසි, කාඩ්බෝඩ් වර්ග, බිත්තර කටු ඔය කියන වර්ග. එතකොට මෙතනදි මේ කඩදාසි, කාඩ්බෝඩ්, බිත්තර කටු කියන දේවල් ඇත්තට මිතා ස්වල්ප ප්‍රමාණයක් තමයි අපිට මේ වැඩේට යොදා ගන්න වෙන්නේ. ඉතින් ඇත්තටම ඉස්සරහට මම කලින් කිව්වා වගේ මේ වගේ තියෙන ප්‍රතිශතයන් විදිහට මම කියලා දෙන්නම් කොහොමද මේවා අපි එකිනෙක ප්‍රමාණවල වලින් මේක අපේ ගැඩිලි පෝර නිෂ්පාදන යොදා ගන්න කියලා. මෙතනදී ඊළඟට බලන්න පුළුවන් යොදා නොගන්න අමුද්‍රව්‍ය වල ඇත්තටම විශේෂයෙන් කලින් කිව්වා වගේ පස්, වැලි, ගල්, ඉඳුල්, මිරිස් වර්ග, තක්කලි, මේ තෙල් වර්ග හුඟක් වෙලාවටම පණුවන්ට අහිත කරන දේ මොකද්ද කියලා ඔයගලට දැන් හොඳටම තේරෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මෙතනදී මට විශේෂයෙන් මේ වීඩියෝ එකෙන් කියන්න ඕමනාව තිබුණේ. ඉතින් හැමදාම කියනවා වගේ ඉදිරියට ඇත්තටම ගොඩක් වටිනා කියන පාඩම් ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද එකපාර ඔක්කොම කියන්න විදිහක් නැහැ. ටිකින් ටික මම ඔයාලට ඉදිරිපත් කරන්න. මොකද එකපාර ඔයගොල්ලන් කිව්වා කියලා ඒක ඇත්තටම කරගෙන යන්නත් අමාරු වැඩසටහන ඉස්සරහට. ඉතින් හැමදාම කියනවා වගේ මගේ බස්නායක වර්මිග්‍රෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අදට අපි සමුගන්නම්. ඉදිරියටත් වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන්න. සුබ දවසක්. ආයුබෝවන්.